කියන්න දැල් බලහතුම දැකලා තියෙන මේ චිරු හලේ කියන ඒ කාලෙම මම සාමාන්‍ය මේ විතර දෙවිලේ ඔයාලට ඒක ගන්දු කරලා මම යනගෙන කෙනෙක් නිසා මම දැකලා තියෙනවා. හැබැයි දැන් ඒ අතර තමයි දරුවෝ අරන් වෙනවා. ගෙදරදී මට මේ දරුවා ටිකක් දැඟලුවා. ඒ නිසා මේ කකුල් පොඩ්ඩක් මේ මොකක් හරි වුණා වගේ ඉදිමිලා තියෙනවා. දැන් මේ විදිහට කියාගෙන ආපහු දරුවෝ උස්සගන්න වෙලාවක් තියෙනවා. දැන් මේ ආයත මොනවද දෙන්න පුළුවන් ප්‍රශ්න? ඔව් ඇත්තටම පළවෙනි දේ තමයි මිනිස්සුම සුදුසු ගානලත් පෞද්ගලික සේවනය කියන ප්‍රදේශම ප්‍රතිපදින්න. එයා ඉදිරියේ කරලා පෙන්නලා තහවුරු කරගෙන යන මේ ව්‍යායාම කරන හැටි නිවැරදිද කියලා. එතකොට පෞද්ගලික සේවනය තමයි මේ කාය ක්‍රම එයා පුරුත්තරණය කරන්න ඉගෙනගෙන තියෙන්නේ. විද්‍යාව ඇඟේ ඇතුළේ තියෙන ස්ට්‍රක්චර්ස් ඒ කරන විද්‍යාව ෆිසියොලොජි එකත් ඇනටොමි ඔක්කොම ඉගෙනගෙන ඒ පටවලට ආවේරයක් නොවෙන්න පටවල දෙන දැන් බෞද්ධයෙක්ට මනා දැනීමක් තියෙනවා. පටල පිළිබඳ ඒ කියන්නේ ටොලරන්ස් එක විශේෂයෙන් ධාරිතා රෝගී දරුවගේ වයස අනුව දරුවේ තියෙන ශරීර රෝගී තත්ත්ව අනුව ස්ත්‍රී පුරුෂ බව අනුව විවිධ කාරණ මත ඒ දරුවට කළ යුතු ව්‍යායාමයේ ප්‍රමාණය වෙනස් වෙනවා. ඒක බෞද්ධයෙක්ට වල හරියට හොඳින් අඳුනගෙන තියෙන්නේ. දැන් මේක උගක් කරට ඒ වගේ උණුක්කුවක් වෙලා තියෙන දේවල් අපිට හම් වෙලා තිනවා. එතකොට අපි මේක සොයා බැලීමේදී අපි දෙතර දිනවා වෙනත් පාර්ශ්ව වලින් මේ කරන්න ගිහිල්ලා උගන්නලා වැරදි විදියට වැරදි ප්‍රදේශ මත ක්‍රියා කරන්න ගිහිල්ලා තමයි ඇත්තට මේකදී ඩෙමෝෆියොත් වැරදි නෑ. මේක ඇත්තටම මේක කතා කරද්දී මම හිතන්නේ මේ කණ්ඩායම්කාරී ඉන්න මේ කණ්ඩායමට සමහරක් වෙලාවට තමන්ගේම උත්තරින් කරන දේ හරියට කරගෙන ගියොත් වෙනත් වෘත්තියක් ඉන්නවනේ ඒකට නිපුණත්වය ඒගොල්ලන්ගේ එක ඒගොල්ලන් කරාවි. එතකොට මේ වගේ ප්‍රශ්නයක් කරන්නේ නැහැ. විතර මම දෙමාපියෝ කියලන්නේ වර්ජිනිස්සරන් දිගේ ඒක කරලා පෙන්නන්න ඒ කරවිතු වාර ගන්න දිනකට කරපු කරවිතු වාර ගන්න ඉස්කෝලේ හරි ව්‍යායාම කරවිතු වාර ගන්න හොඳින් අවබෝධ කරගෙන ගියොත් මෙවැනි තත්ත්වයන් ඇති වෙන්නේ නැහැ. ඒක මත සිරුම් කියන පොළොන් මත හොඳයි. ඒ වගේම උදන්වස රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබෙන දරුවෝත් ඉන්නවා. දැන් ඒ අයට කොයි ආකාරයෙන්ද මේ චිකිත්සක ක්‍රමවේදය පාවිච්චි කරන්නේ? ඔව් නේවාසිකව ඉන්න අයගෙන් අපිට සාමාන්‍ය අපිට අපි සරස්තර වෙන් කරලා තියෙනවා නේවාසික සිස්ටම් දරුවන්ට. එතෙන්දී අපිට වැඩිකුල ශ්වසන ආබාධ සහිත දරුවෝ ස්නායු ආබාධ සහිත දරුවෝත් වැඩිකුල එනවා. ඉතින් අපි එහිදී මේ දරුවන්ට මම කියපු පෙර සඳහන් කරපු භෞතික ව්‍යායාම වර්ග විද්‍යුත් චිකිත්සක ජන චිකිත්සක මොන ප්‍රතිකාර වලටම ඒ රෝගියට අවශ්‍ය නම් කරනවා. ඉතින් විශේෂයෙන් අපිට තියෙනවා පුනරුත්ථාපන වෙනම වාට්ටුවක්. ඒ වාට්ටුවට රෝගීසාර හොඳින් කරනවා. දවසට සැලකුත් වෙලාවක් අරගෙන නිවාසික සිස්ම දරුවෝ හොඳට රෝගීසාර වෙනවා. බාහිර රෝගීන් උදේවල අපි පෙන් කරලා තියෙනවා. ඒවැන්ටත් අපි සැලකුත් වෙලාවක් පෙන් කරලා අපි ඉඩ ලබා දීලා තියෙනවා. හොඳයි. දෙචේ රෝහලෙන් කියන කාර්ය බාරය නම් සුළුපටු නැහැ. ඒ වගේම තමයි දෙමෝපියන් විදිහටත් මම හිතන්නේ අපි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. එතන තියෙන කාර්ය බහුලත්වයත් එක්ක සමහර විට අපිට දෙන නියම දිනයට සමහර විට අපිට යන්න බැරි වෙන වෙලාවත් සමහර විට ඒ දිනයට ඇවිල්ලා නැත්නම් ඒ කිව්වම ඒක මේ සාධාරණ කාරණාවක් වුණ වෙන අවස්ථාවක් අපි දැකලා තියෙනවා. ඒ නිසා අපිට මේ ලැබෙන කාලය ඒ දිනය ඒ වගේම ඒ චිකිත්සකවරුන්ගෙන් අපිට ලැබෙන ඒ මෙහෙවර ඉතාම මේ වැඩි එන්න අපි ඒක ටිකක් මම හිතන්නේ කල්පනාවෙන් වැඩ කටයුතු කරන එක ඉතාමත්ම හොඳයි. අවසාන වශයෙන් මම බොහොම කෙටි ඔබකින් දැනගන්න කැමතියි. අපිට බොහෝ රූපද අසත්‍යයන් වලට මේ හරහා අපිට ප්‍රතිකාර ක්‍රම වේදය පාවිච්චි කරන්නට පුළුවන්. සාමාන්‍ය නිතර දෙවියන් හැදෙන රෝගේ කියලා අපි හිතමු උනාක් හෙම්බිරිස්සාවක් එවැනි නැත්නම් ශිෂ්‍ය මහත්යම් සෙම් අමාරු වගේ තත්ත්වයන් වලදී අපිට සාර්ථක ප්‍රතිකාර ප්‍රතිඵල දිනවල මේ හරහා. අපිට ඉතාමත් වැදගත් ශ්වසන ආබාධ වලදී විශේෂයෙන් අපිට දක්නට ලැබෙනවා මේ විශාල රෝගී සංඛ්‍යාව අපිට සාමාන්‍ය 5000ක පමණ රෝගීන් සංඛ්‍යාව ලියාපදිංචි වෙනවා මේ ශ්වසන ආබාධ සඳහා. මේදී ආයු සිනහන වල තියෙන කුටි වල තියෙන ශාලා නිවස් කරන්න බොහොම සිහිසකවල විසින් පස්තරන් ට්‍රේනින්ග් කියන